ඉතින් අමිට් වුණා. ජැක්සන් ඇන්තනිගේ කෙල්ල මේ වෙනකොට මුදලට විකිණෙමින් තිබෙනවා. ඒ සඳහා විශේෂ ලොතරැයියක් අදින සිද්ධියක් මේ වෙනකොට වාර්තා වෙනවා. මේක අපේ රටට අලුත් දෙයක් නෙමෙයි. මීට පෙර රෝස් සේනානායකටත් මේ වගේම ලොතරැයියක් ඇදුණා. මේ සිද්ධිය ඒ කාලේ තිබුණු රාජාලිය කියන පත්‍රයේ බොහොම ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තිබුණා. ආසියාවේ ප්‍රසිද්ධ රෝස මලකට ලොතරැයියක් ඇදෙනවායි කියලා. ජැක්සන්ගේ කෙල්ලත් මේ විදිහට විකුණන වැඩේ ආරම්භ කරලා තියෙනවා. මේ වැඩේට ඍජුවම ඒ අම්මන්ඩිගේ මිනිහා මැදිහත් වෙලා ආඉන්නවා. මිනිහා මේ වෙනකොට යා හොස්ටල් කෙනෙක්. මොකද පරණ දොස්තර මහත්තයා මේ අම්මන්ඩි අතාරියා නාම රාජපක්ෂත් එක්ක දිගින් දිගටම කුටු පනිනක වළක්ව ගන්න බැරි කම නිසා. කොහොමදත් මේ වෙනකොට ඇය කාගේ සුන්දරියක් වෙලා තියෙන බව බහුතරයක් දෙනා දන්නවා. මේක ජැක්සන්ගේ පවුලට අලුත් දෙයක් නෙමෙයි. මිට්‍රෝනි ජැක්සන් කියන හාල්පාරු කාලකන්‍යා ගේ මිනිය මේ වෙනකොට දවස් 530 අපේ හදීසි අනුතුරු ඒකකේ තියාගෙන ලෙක් 1000 ගානක් මේ වෙනකොට කාලකන්‍නි වෛද්‍යවරු සාමේ ආණ්ඩුව මරලා දානවා. මේ ඇස්සේ මේ අම්මන්ඩි ඩොලර් රෝල්ටි කුණන්නට යන්නේ නාම රාජපක්ෂ ඇතුළු කණ්ඩායම. මේ වෙඩේට ඍජුවම එයා හොස්ටලු සම්බන්ධ වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ගෙදර මිනිහා. මේක අලුත් දෙයක් නෙමේ කුරුඳු වත්තට. කුරුඳු වත්ත බොහෝ වෙලාවට චතුරු සෙල්ලම සිද්ධ වෙනවයි කියලා බොහෝ දෙනෙක් දන්නවා. අර සත්තුන්ගේ නම තියෙන සංවිධානයේ සමහර කට්ටිය මාසිකට එක දවසක් යතුරු කරලා එක තැනකට දාලා ඒ යතුරු කර තමන් මිනිහගේ යතුරු කරලා ගත්ත ගෑණිත් එක්ක යන සිද්ධියක් කුරුඳු වත්තේ තියෙනවයි කියලා අපි ඉස්කෝලේ යන කාලේ ඇහුවා. හැබැයි පහුගිය කාලේ අපි දැක්කා ඩොලර් වලට සුපිරි ගණිකාව විකිණෙනවා. අපේ රටේ සුපිරි ගණිකාවයි කියලා කියන්නේ අපි වැදගත් ගෑණුයි කියලා කියන එහෙම අර පටිකුල අම්මලා නැත්තම් පටිකුල කාන්තාව තමයි මේ විදියට වෙන්දේසි වෙන්නේ. මොකද වීදි ගණිකාව නම් අපේ රටේ ඉන්න කාලකන්ණි පොලිස් කාරව ඇදගෙන ගිහිල්ලා අතපය කඩලා හිරේට දානවා. හැබැයි සුපිරි ගණිකාව දැක්ක තැන දන ගහලා වඳිනවා. අන්න එවැනි සුපිරි ගණිකාවක් වෙනුවෙන් තමයි පහුගිය දවස්වල රාජගිරිය පොලිසිය රහින්සක ගෑණියෙකුට ගහලා මරලා මේ වෙනකොට හත් දෙනෙක් හිරගෙදර හිරබත් කන්නේ. කොහොමදත් මිත්‍රෝනි මේ වැඩේ සංවිධානය කරලා තියෙන්නේ නාමල් ඇතුළු පරයෝරලා. නාමල්ල කියලා කියන්නේ නොම්බර් එකේ සල්ලාලයෝ. මීට පෙර ඔබ දන්නව ඇති අර තවත් නිලියෝ කීප දෙනෙක් මේ විදියටම නාමල්ලා සෙල්ලක්කාර විදියට තමන්ගේ විනෝදයේ සඳහා පාවිච්චි කරා. කනගාටුවෙන් වුණත් ඔබ දන්නවා අපේ රටේ නිලියෝ කියලා කියන්නේ බහුතරයක් දෙනා නාට්‍ය කැලලකට යන්තම් මුණ දාගත්තට පස්සේ විශාල ගණන් වලට එක එක හෝටල් වල විකිණෙන පිරිසක්. මේ නිසා තමයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටිය පරයොක්ක තමන් ප්‍රසිද්ධ නිලියන් යයි කියා ගන්න අම්මන්ඩිලා ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා නිදි වැඳලා කෝටි ගණන් හම්බ කරේ. නම් ලෝකෙ ලොක්කා කෝටි ගණන් වල ගෙවල් හදලා සමහර නිලියන්ට දුන්නේ තමන්ත් එක්ක නිදි වැඳපේ වන් දිගවන්න. කොහොමද අත්මිත්තවරුනි මේ වෙලේ සංවිධානය කරලා තියෙන්නේ නාමල්. නාමල් එක්ක ඉන්න තවත් මැති අමතුරු කිහිප දෙනෙක් මේ වැඩේට හවුල්. විශේෂයෙන්ම තෙල් ඇමතියා මේ වැඩේට හවුල්. මෝ නොම්බර් එකේ කුපාඩියෙක් කියලා අපි පහුගිය කාලයේ පුරාම ඔබට එලි කරා. කොහොමදත් ජැක්සන්ගේ කෙල්ලට මේ ලොතරැයියෙන් භාගයක් යනවා. දැනට මේ ලොතරැයිය විකිණෙන්නේ ඩොලර් 100කට. හැබැයි මේක හැමෝටම ගන්න බෑ. ගන්න පුළුවන් මිතුරෝ අතරේ පමණයි. ඒ කියන්නේ කුරුඳු වත්තේ සහ කුරුඳු වත්තේ කිට්ටුවෙන් ඉන්න සහ හාල්පාරු දේශපාලඥයන්ත් එක්ක සම්බන්ධකම් පවත්වන පිරිස් තමයි මේ විදියට වැඩේ කරගෙන යන්නේ. මේ වෙනකොටත් මේ අදාළ ලොතරැයි අදින් එක මේ මාසේ අන්තිමට සංවිධානය කරලා තිබෙනවා. මේ වෙනකොට ජැක්සන්ගේ කෙල්ලගේ ප්‍රචාරාත්මක වැඩ එහෙම නැත්තම් මේ අම්මන්ඩිට ජංගියන්දලා සාරියන්දලා රෙද්දන්ට ඇඳලා වගේම ගලවලත් විවිධ ආකාරයේ කැම්පේන් කරගෙන යනවා මේ වැඩේ ජනප්‍රිය කරගන්න. හැබැයි මුන් බලාපොරොත්තු වුණු තරම් ටිකට් ප්‍රමාණයක් විකුණ ගන්න ලැබිලා නැහැ. මොකද මේ වෙනකොට අපේ රටේ බහුතරයක් දෙනා ඉන්නේ හතේ හත බැදිලා. හැබැයි අපේ රටේ අපේ ලේ බීපු හාල්පාරු තවත් හැතිකරයක් ඉන්නවා සල්ලි වලට කරන්න දෙයක් නැති කමට. මේ වෙනකොට එළිවලා තියෙන කරුණු අනුව ජැක්සන්ගේ වයසටත් වැඩි වයසදී මිනිස්සුත් මේ ටිකට් අරගෙන තියෙනවා. කොහොමදත් මේ අම්මන්ඩි තමන්ගේ මස් 250 දෙන්නත් කැමතිනම් කහන ඩොලර් තියනේ වුණත් ඉන්නවනම් උන්ට මේ අම්මන්ඩිගේ මස් 250 ගන්න අයිතියක් තියෙනවා. හැබැයි මතුවෙන ගැටලුව තමයි මුන් මේ සෙල්ලම් කරන්නේ ඔබෙත් මගේ ජීවිත සමග. මොකද මේ අම්මන්ඩි කැවිදියකට ඇවිල්ලා පත්තිනි අම්මලා වගේ ලංකාවටම දේශනා කරනවා. එයින් අර ජැක්සන් ඇන්තනි කියන පාහර බල්ලා
තමන්ගේ දරුව කෝටි කෝටි ගණන් හම්බ කරලා සැප මිදිද්දී අපේ සල්ලි හූරං කාලා මහා ඉස්පිරිතාලේ ලෙඩ ඇඳ ඉඳගෙන දවස් 500ක් තිස්සේ හදිසි අනතුරු ඒකකයේ අත්‍යවශ්‍යම මැසිම තමන් තනියෙන් අයිති කරගෙන ඉන්නවා මේ මනකොටත් වෛද්‍යවරුන්ගේ සංගම ප්‍රසිද්ධිය කියලා තියෙනවා මෙතෙක් මේ මැසිම වැඩිම කාලයක් දීලා තියෙන්නේ මාස 2යි ඒ කියන්නේ දවස් 60යි හැබැයි महिंद राजपक्ष सुद्धोधन परंपरावें आप एकाई के पुनिसा तमाई जैक्सन इट दास पांसी याक में का दी रहती है ने एटा यहां की एक था वत्तमाई जैक्सन के केल लेहमन तंगर मावदी के ने खागे सुंदरी पावुगे खाले पुराम कौम देश विरहित वना मालटर देश्वा ए प्रतिपल विद्यट एट बहो दे लेबुना ඒ කාලකන්‍යසන මේ අම්මන්ඩි නිදිවැයීමේ ප්‍රතිපලයක් විදියට තමයි විශේෂඥ වෛද්‍යවරයා මේ අම්මන්ඩි අධිකරණයට ගෙනල්ලා ඩිවෝස් කරලා යන්තම් ඇඟ බේරගත්තේ කොහොමද අත්මිත්තෝරනි මේ මාසේ අන්තිමට මේ ලොතරැය අදිනවා මේ ලොතරැය විකුණන වැඩේ දැනට කරගෙන යන්නේ නාම රාජපක්ෂයි උගේ වටේ ඉන්න උපිරිසක් ඊට අමතරව මේ අම්මන්ඩි හෙළුවෙලි නටුමකුත් නටනවා කියලා මේ වෙනකොට ආනන්චි මාර්ගවල පැතිරෙනවා ඒ කියන්නේ මේ ලොතරැයි ඇදිනීමෙන් පස්සේ පළමුවටවට ඇය තමන්ගේ නිර්වත්ින් නටලා ඉන් පස්සේ තමයි ලොතරැයි ආදින්නේ ඇදපු එක අතක තමයි රාත්‍රිය ගත කරන්නේ කොහොමදත් මිත්‍රෝනි මේකට සැනසෙලි තෑගි නැහැ කොහොමදත් දවසින් දවස මේ කාලකන්‍නි ක්‍රමය නිසා හෙනවදින්නේ අපිට කෙලවෙන්නේ අපිට මහයිස්පිරිතාලේ හදිසි අනතුරු ඒකකේ ඇඳන් නැතිකම නිසා දුක් විඳින්න වෙලා තියෙන්නේ අපේ ගවල් වල ඉන්න ලෙඩ්ඩුන්ට බේර ගන්න පුළුවන් තරුණ තරුණියෝ දහස් ගාණක් මේ වෙනකොට මේ ජැක්සන් ඇන්තනිගේ මැෂින් මගුලක් හින්දා මැරමින් ඉන්නවා නැත්තම් පනා දෙමින් ඉන්නවා ඒ නිසා මේ කාලකන්ණි පාහර වෙනස් ක්‍රමයේ වෙනස් කරන්නට පුළුවන් ඒගෙන දැක්මක්ති වෙන සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙමුණුටිය මිත්‍රෝනි අරගලෙන්තර ජයග්‍රහණය නිමිති බව ඔබට සීපාත් කරමින් මා ඔබෙන් සමුගන්න ඔබ සමට ජය।